අයිබෝවන් මම ගයන් ප්‍රනාන්දු අදත් අපි එකතු වෙන්නේ සිංහල සේෆ්ටි ටෝක් සමග. මෙම දිනවලදී නෝවල් කොරෝනා වෛරස් සමග විවිධ දේවල් අපි සමාජයේ කතා කරනවා. මාධ්‍ය ඔස්සේ විවිධ පුද්ගලයන්ගෙන් විවිධ ආකාරයේ නෝවල් කොරෝනා වෛරස් ගැන අපි කතා කරනවා. ඒ සියලු අවස්ථාවලදී අපි කතා කරන්නේ එහි ඇති භයානකකම සහ සෞඛ්‍ය ආරක්ෂිතව මොන වගේ විධිවිධානන්ත ගන්න අවශ්‍ය කරන්නේ කියන එක. ඒ පිළිබඳ පුළුල්ව වෘත්තීමේ වෛද්‍යවරුන් මේ සම්බන්ධව නිතර නිතර සාකච්ඡා කරනවා. සිංහල සේෆ්ටි ටෝක්ස් වලින් අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නෝවල් කොරෝනා වෛරස් ආශ්‍රිතව කොයි ආකාරයේ සූදානම් වීමක්ද ආයතන පරිශ්‍රයක් තුළදී අප සිදු කළ යුත්තේ කියන කරුණ සම්බන්ධව. මේ විවිධ නම් වලින් හඳුන්වනවා. සාමාන්‍යයෙන් අපි බිස්නස් කන්ටිනියුටි ප්ලෑන්, එහෙම නැත්නම් ව්‍යාපාරයක් ආයතනයක් දිගින් දිගට පවත්වාගෙන යාම සඳහා කොයි ආකාරයේ ක්‍රමවේදයන්ද මෙවැනි තර්ජනාත්මක සෞඛ්‍ය හෝ ආරක්ෂණ තත්ත්වයක් යටතේදී අපි ආයතන තුළ පවත්වා ගත යුත්තේ සහ ඊට සූදානම් විය යුත්තේ කොයි ආකාරයෙන්ද කියන එක තමයි මෙහිදී මූලිකව අපි සාකච්ඡා කරන්නේ. ජනමාධ්‍යවල පළවන කරුණුත් එක්ක අපි බොහොම පැහැදිලිව දන්නවා මේ මාරාන්තික වෛරස් තත්ත්වයක් සහ ඒ වේගෙන් පැතිර යාම තුළින් පුද්ගල ජීවිතවලට බොහොම පහසුවෙන් ජීවිත හානියකට ලක්වීමේ අවදානම තියෙන වග. එම නිසා මෙවැනි තත්ත්වයක් තුළදී අපි ආයතනයක් ආයතනයේ ක්‍රියාදාමය කොයි ආකාරයෙන්ද පවත්වා ගත යුත්තේ කියන එක අපි කතා කරමු. අප ආයතන තුළ අපගේ සේවකීන්ට ප්‍රමාණවත් වන ආකාරයෙන් මුඛ සහ ශ්වසන ආරක්ෂිත උපකරණ නිසි ලෙස පවත්වාගෙන යාම සහ හෑන්ඩ් සැනිටයිසර්ස් හරි ආකාරයේ පවත්වාගෙන යාම මේ අවස්ථාවේදී මූලිකවම සිදු කළ යුතුයි. නෝවල් කොරෝනා වෛරස් එකට මුහුණ දීම සඳහා වඩාත් සුදුසු මුඛ ආරක්ෂණය කොයි ආකාරයෙන්ද කියලා ඔබ තෝරා ගැනීම සිදු කළ යුතුයි. ඒට ඇත්ත වශයෙන්ම අපිට මූලිකවම අවශ්‍ය කරන්නේ World Health Organization එක WHO එකේ recommendation මත මේ වෙනකොට රිලීස් කරලා තියෙන්නේ N95 කියන කැටගරි එකේ ෆේස් මාස්ක් එකක් පාවිච්චි කරන්න කියලා. ඔබට පුළුවන් මේ ආකාරයේ N95 මාස්ක් එකක් භාවිත කරමින් ඔබව පරිසරයේ තියෙන විසබීජ වලින් වෛරස් තත්ත්ව වලින් ආරක්ෂා වීම සඳහා. මෙම නෝවල් කොරෝනා වෛරස් එක සම්බන්ධව ආරංචි වීමත් සමගම වෙළඳ පොලේ හෑන්ඩ් සැනිටයිසර්ස් සහ ෆේස් මාස්ක් රෙස්පිරේටර්ස් විශාල වශයෙන් අඩුවීමේ තත්ත්වයකට මුහුණ දීලා තියෙනවා. මොකද සෑම දෙනාම උත්සාහ කරනවා මාස්ක් එකක් නැත්නම් රෙස්පිරේටර් ප්‍රොටෙක්ෂන් එක සහ හෑන්ඩ් සැනිටයිසර්ස් ගබඩා කරලා තබා ගන්න අවශ්‍ය මෙහෙදී භාවිතය සඳහා. මෙහිදී මූලිකවම වර්ග දෙකක ෆේස් ප්‍රොටෙක්ෂන්ස් අපිට දකින්න පුළුවන්. සාමාන්‍ය ෆේස් මාස්ක් සහ රෙස්පිරේටර් ප්‍රොටෙක්ෂන්. ඔබ තෝරා ගත යුතුයි කොයි ආකාරයේ ෆේස් ප්‍රොටෙක්ෂන් එකක්ද ඔබට අවශ්‍ය කරන්නේ කියන එක. සාමාන්‍යයෙන් ගත්තොත් ෆේස් මාස්ක් එකක සාමාන්‍ය තත්ත්වය තමයි මෙහි ලීකේජ් එක ආසන්න වශයෙන් 8-9 අතර ප්‍රමාණයක පවතිනවා. ඒ කියන්නේ ඔබ මේ පැලඳගෙන සිටින අවස්ථාවකදී මෙහින් 8-9 අතර ප්‍රමාණයේ ලීකේජ් එකක් එක්ක තමයි ඔබට මෙය භාවිත කරන්න වෙන්නේ. බොහොම ලේසියෙන් ඔබට දැනගන්න පුළුවන් ඔබ හොඳින් වේගයෙන් මේ ඇඳගෙන ඉවරලා හුස්ම ගැනීම සහ හුස්ම හෙලීම සිදු කරපුවාම ඔබට මේ සයින්ස් වලින් දැනෙනවා කොච්චර ප්‍රමාණයක් වායුව මෙයින් එළියට යනවද කියන එක. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම එළියේ තියෙන දේවලුත් ඔබට මේ ආකාරයෙන්ම මේ මාස්ක් එකේ තියෙන ලීකේජ් හරහා ඇතුළට මේ අවධානම තියෙනවා. මේ ෆේස් මාස්ක් එකකට අමතරව මේ වගේ රෙස්පිරේටර් ප්‍රොටෙක්ෂන් එකක් ගත්තහම මෙයින් ලැබෙන ආරක්ෂාව පිළිබඳව අපි ගත්තොත් මෙහි ලීකේජ් ලෙවල් එක සාමාන්‍යයෙන් 0.3 ප්‍රමාණය තමයි පවතින්නේ. අපි බලමු නිවැරදි ආකාරයෙන් මේ වගේ රෙස්පිරේටරි N95 රෙස්පිරේටර් ප්‍රොටෙක්ෂන් එකක් කොයි ආකාරයෙන්ද පළඳින්නේ කියන එක. මෙවැනි මාස්ක් එකක් ඔබ ඇඳගෙන ඉවර වෙලා වේගෙන් ආශ්වාස ප්‍රශ්වාස කිරීම තුළින් මේ සයින්ස් වලින් වාතය එළියට යනවද කියන එක ඔබට බොහොම ලේසියෙන් දැනගැනීමේ හැකියාව තියෙනවා. එම මෙවැනි මාස්ක් එකක් ඇඳගෙන වාතය යනවා නම් ඔබට මේ පටි ඇඩ්ජස්ට් කිරීම මගින් හරියාකාරයෙන් තමන්ගේ මුහුණට ගැලපෙන විදිහට මේක සූදානම් සකසා ගැනීම සිදු කරන්න පුළුවන්.
මෙවැනි මාස් සහ රෙස්පිරේටර්ස් විවිධ නිෂ්පාදකයන්ගෙන් ඉපයීම් ලෙස ඔබට වෙළඳපොලේ මිලදී ගන්න පුළුවන්. ඒ කොයි ආකාරයේ හෝ වේවා මෙහි පැහැදිලි ලෙස ඔබ රෙස්පිරේටර් ප්‍රොටෙක්ෂන් එකක් ගන්නවා නම් නයෝෂ් N95 කියන ස්ටෑන්ඩඩ් රිකමෙන්ඩ් එක කම්ප්ලයි වෙනවා කියන එක විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මේ වගේ රෙස්පිරේටර් එකක් පමණයි ඒ අවශ්‍ය ආරක්ෂණ තත්ත්වය ඔබට ලබා දෙන්නේ කියන එක තමයි දැනට දත්ත තිබෙන දත්ත අනුව අපිට කියන්න පුළුවන්. මොකද අපි දැන් කතා කරමු බිස්නස් කන්ටිනියුටි ප්ලෑන් එකක් BCP එකක් කොයි ආකාරයෙන්ද මෙවැනි අවස්ථාවකදී අපි ක්‍රියාත්මක කළ යුත්තේ කියලා. සමහර විට මේ වෙනකොටත් ඔබේ ආයතනයට බොහොම කම්ප්‍රිහෙන්සිව් බිස්නස් කන්ටිනියුටි ප්ලෑන් එකක් ඇති. එහෙම නැති ආයතනයක් නම් ඔබ මෙවැනි අවස්ථාවලදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් තියෙනවා. අපි බලමු ඒ මොනවාද කියලා. ඒ තමයි මෙවැනි තත්ත්වයක් යම් ආකාරයෙන් ඔබගේ ක්‍රියාදාමයේ සිදුවෙන ආයතනයේ පරිසරයට තර්ජනාත්මක තත්ත්වයක් ඇති වුණොත් එහිදී තම සේවකීන් ආරක්ෂා කරගන්නේ කොයි ආකාරයෙන්ද කියන එක. ඒ වගේම තමයි මෙවැනි සැලසුමක් තුළදී ඔබගේ කස්ටමර්ස්ලට කොයි ආකාරයෙන්ද සේවාව සපයන්නේ කියන එක. ඒත් එක්කම ඔබ සැලකිලිමත් විය යුතු කරුණක් තමයි අත්‍යවශ්‍ය ක්‍රියාදාමයන් ඔබ ආයතනය තුළ කොයි ආකාරයෙන්ද පවත්වා ගත යුත්තේ සහ ඒට අවශ්‍ය කරන සම්පත් කොයි ආකාරයෙන්ද ඔබ මෙවැනි තත්ත්වයකදී ඔවුන්ට ලබා දෙන්නේ කියන කරුණ. ඒ වගේම තමයි සමස්තයක් ලෙස ගත්තහම සමස්ත ක්‍රියාවලිය තුළ ආයතනය නිසියාකාරයෙන් පවත්වාගෙන යාම අවම හානියක් ආයතනයට සහ කිසිදු හානියක් ඔබගේ පුද්ගලයන්ට නොවන ආකාරයෙන් කොහොමද මෙවැනි තර්ජනාත්මක සෞඛ්‍ය තත්ත්වයකදී මුහුණ දෙන්නේ කියන එක තමයි අපි BCP එකදී මූලිකවම බලාපොරොත්තු වෙන්නේ. මෙහිදී මම ඔබට කියලා දෙන්න උත්සාහ කරන්නේ නෑ නොවල් කොරෝනා වෛරස් එකේ මොන වගේ සිම්ප්ටම්ස් තියෙන්නේ, ඒට මොන වගේ ප්‍රතිකාරද ගත යුත්තේ ආදී කරුණු. මොකද බොහොම ලේසියෙන් මාධ්‍ය හරහා එම දැනුම ඔබට ලේසියෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මේ සම්බන්ධව වඩාත් විස්තරාත්මක කරුණු ලබා ගැනීමට පුළුවන් CDC හරහා, ඒ කියන්නේ Center for Disease Control and Prevention කියන වෙබ්සයිට් එකට ගියොත් ඔබට එහි වඩාත් විස්තරාත්මක කරුණු ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට තවත් ඉන්ටර්නැෂනල් SOS වගේ වෙබ්සයිට් එකට ගියොත් එතනත් වෙබිනාස් තියෙනවා. ඒ වගේ දේවල් වලදී දීර්ඝ විදිහට මේ සම්බන්ධව සාකච්ඡා කරපු දේවල් වල වීඩියෝස් පළ වෙලා තියෙනවා. ඒවා ඇසුරෙන් ඔබට ඒ සම්බන්ධ දැනුම ලබා ගැනීම පුළුවන් බොහොම ලේසියෙන්. යම් අවස්ථාවකදී ඔබේ ආයතනයේ නිතර ට්‍රැවල් කරන කෙනෙක් ඉන්නවා නම් සහ ට්‍රැවල් කළ යුතු රැකියාවල යෙදෙන පිරිස ඉන්නවා නම් ඔවුන්ට විශේෂයෙන්ම ඉන්ටර්නැෂනල් SOS ආයතනයේ තියෙන රෙකමෙන්ඩේෂන්ස් අනුව බොහොම ලේසියෙන් පුළුවන් ඔබ ගත යුත්තේ කොයි වගේ ක්‍රියාදාමයන්ද සහ මොන වගේ ක්‍රියාදාමයන් ඇසුරෙන්ද ඔබගේ ආයතන සේවකයන් මෙවැනි ට්‍රැවල්ස් වලදී පරිසම් කරගන්න කියන එක පිළිබඳව ඔබට විස්තර ලබා ගැනීමේ හැකියාව තියෙනවා. විවිධ විදිහට ඔබගේ බිස්නස් කන්ටිනියුටි ප්ලෑන් ඔබට සැලසුම් කරන්න පුළුවන්. මම කියන එකටම ඔබ ලඟු විය යුතු නැහැ. නමුත් එහි සම්පූර්ණ නිදහස ඔබේ ආයතනයට ඔබට පවතිනවා. නමුත් මම කියන්නේ මේ එක් උදාහරණයක් පමණයි. සාමාන්‍යයෙන් ගත්තොත් බිස්නස් කන්ටිනියුටි ප්ලෑන් වල ඔබ ඉනිෂියල් ස්ටේජ් එකේදී ප්‍රිපරේෂන් එකක් සිදු විය යුතුයි. ඒ වගේම තමයි එතනින් එහාට මේ තත්ත්වය දිගට වර්ධනය වෙනවා නම් කම්ප්‍රිහෙන්සිව් ප්‍රිපෙයර්ඩ්නස් එකක් ඔබ ආයතනය තුළ තබා ගත යුතුයි. ඒත් එක්කම තමයි යම් ආකාරයකින් ඔබට ඔබ ආසන්නයේ මේ ආයතනය බලපෑමකට ලක්වෙන තත්ත්වයට තියෙනවා නම් මේ වෛරස් එකෙන් එහිදී ඔබ වඩාත් වේගවත් ක්‍රමවත් සැලසුමක් ඔබ අත තිබිය යුතුයි කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක කරන්න කියන එක. අපි බලමු කරුණෙන් කරුණ ගිහිල්ලා මෙවැනි තත්ත්වයක් අප ආයතනයක් තුළ වාර්තා වුණොත් අනාගතයේ යම් දිනකදී කොයි ආකාරයෙන්ද ඔබ ආයතනයේ සූදානම් වී සිටිය යුත්තේ කියන කරුණ. ඔබ ආයතනයේ ක්‍රියාවලිය අනුව, ඔබ ආයතනයේ තියෙන ක්‍රියාදාමයන් අනුව ඔබ ආයතනයේ විසින් සැලසුමක් සකසා ගත යුතුයි මෙවැනි තත්ත්වයකට කොහොමද ඔබ ආයතනයේ මුහුණ දෙන්නේ කියලා. එහිදී මේ කරුණු පිළිබඳ ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුයි. එනම් කොයි ආකාරයෙන්ද ඔබගේ සේවකයන්ට වඩා ක්‍රමවත් සන්නිවේදනයක් මේ අවස්ථාවලදී පවත්වාගෙන යන්නේ. සමහර විට ඊමේල් වෙන්න පුළුවන්, ෆෝන් කෝල් වෙන්න පුළුවන්, රැසීමක් ඇඳවීම වෙන්න පුළුවන්. එවැනි අවස්ථා මගින් ඔබට බොහොම වේගවත්ව ඔවුන් හා සන්නිවේදනය පවත්වා ගන්නට යුතු වෙනවා. ඒ වගේම තමයි ඔබගේ විවිධ පුද්ගලයන්ගේ වගකීම් කොයි ආකාරයෙන්ද සිදුවිය යුත්තේ මෙවැනි හදිසි තත්ත්වයක් ආයතනය තුළපත් වුණොත් කියන එක ඔබ කලින්ම ලිස්ට් ඩවුන් කරලා තියන්න ඕනේ. ඒ කියන්නේ කොයි පුද්ගලයාද වෛද්‍යවරුන්ගේ උපදෙස් ලබාගන්නේ, කොයි පුද්ගලයාද ආයතනයේ හදිසි තත්ත්වයකදී ක්‍රියාත්මක කළ යුතු සැලසුම ක්‍රියාත්මක කරන්නේ, කොයි පුද්ගලයාද අනිත් සේවකයන් සමග සන්නිවේදනය සිදු කරන්නේ, මෙවැනි කාරණා පිළිබඳ වගකීම බොහොම පහසුවෙන් ඔබට හඳුනාගෙන ගත හැකි ලෙස ඔබ සතහන් කර තැබිය යුතුයි.
ඒ වගේම තමයි ඔබ ආයතනයට යම් අවස්ථාවකදී මෙවැනි දෙයකට මුහුණ දුන්නොත් කොයි වගේද ඔබට අවශ්‍ය කරන ක්‍රිටිකල් ඉන්පුට්ස් ක්‍රිටිකල් රෝ මැටීරියල්ස් කොයි ආකාරයෙන්ද ඔබ අවශ්‍ය විදියට පවත්වාගෙන යන්නේ ආයතනයේ ආරක්ෂාව කොයි ආකාරයෙන්ද සනාත කරගත යුතු වන්නේ ඒ වගේම තමයි ඔබ ආයතනයේ පරිගණක පද්ධතිය ඒ වගේම තමයි ෆයිනෑන්ෂියල් සිස්ටම්ස් කොයි ආකාරයෙන්ද ඔබ පවත්වා ගත යුත්තේ මෙවැනි තත්වයකදී කියන එක පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම එමර්ජන්සි සප්ලයිස් උදාහරණයක් විදිහට ගත්තොත් වතුර, ආහාර වගේ දේවල් හදිසි තත්වයකදී කොයි ආකාරයෙන්ද ලබා ගත යුත්තේ ආයතනයේ ක්‍රියාදාමයන් නිතර දිගට පවත්වා ගැනීම සඳහා. යම් අවස්ථාවකදී අධික සේවක පිරිසක් සේවයට නොපැමිණීම නිසා සිදුවිය හැකි තත්ත්ව වැනි දේවල් ඔබ කලින් සැලසුම් කළ යුතුයි මෙවැනි හදිසි තත්වයකට සූදානම් වීම සඳහා. මැචුවර්ඩ් එමර්ජන්සි ප්‍රිපෙයාර්ඩ්නස් ප්ලෑන් එකක් තියෙන ආයතනයක් තුළ සාමාන්‍යයෙන් සිදු කරන කටයුත්ත තමයි යම් හදිසි අවස්ථාවකදී මෙවැනි දෙයකදී ඔබගේ තියෙන සීමිත සේවක පිරිසකින් යම් අවස්ථාවකදී කොයි ආකාරයෙන්ද ඔවුන්ව දැනුවත් කරලා ඔවුන්ට නිසි දැනුම ලබා දීලා ඔබගේ ක්‍රියාදාමය පවත්වා ගත යුත්තේ කියන කරුණ. මෙවැනි අවස්ථාවකදී සමහර විට ඔබගේ කම්පිටිටර්ස්ලා ඉෆෙක්ට් වෙන්න ඉඩ තියෙනවා. එවැනි අවස්ථාවකදී ඔබගේ කස්ටමර්ස්ලාට වඩා ඵලදායි ක්‍රමවත් සේවාවක් ලබා දෙන්න කොයි ආකාරයෙන්ද ඔබ සූදානම් විය යුත්තේ කියන දේ ඔබගේ බිස්නස් කන්ටිනියුටි ප්ලෑන් එක ඇතුලේ ඔබ සිතා සිටිය යුතු කරුණක්. ඒ වගේම තමයි ඔබ කොයි ආකාරයෙන්ද මෙවැනි අවස්ථාවකදී ක්‍රියාත්මක විය යුත්තේ කියන දේ පිළිබඳව ඔබට මොක් ඩ්‍රිල්ස් කරන්න පුළුවන්. මෙනි තත්වයක් මොක් කන්ඩිෂන් එකක් නිර්මාණය කරලා හැබැයි මේක ගොඩක් වෙලාවට අපි රෙකමන්ඩ් කරන්නේ නැහැ මෙවැනි තත්වයක් උද්ගත වූ අවස්ථාවකදී ඒ සිදු කරන එක. නමුත් මෙවැනි අවස්ථා සඳහා පෙර සූදානමක් විදිහට ඔබ ආයතනයේ පුරුද්දක් ලෙස ඔබ මොක් රිල්ස් කරලා ඒ මොක් රිල්ස් වලට කොයි ආකාරයෙන්ද පුද්ගලයන් රෙස්පොන්ඩ් කරන්නේ කියන එක පිළිබඳ ඔබට නිසි වැටහීම ලබාගෙන එහි තිබෙන දුර්වලතා අනුව කතියුතු ක්‍රියාමාර්ග තවදුරටත් මොනවාද කියන එක පිළිබඳ ඔබට සැලකිලිමත් වීමේ හැකියාව තිබෙනවා. මෙවැනි අවස්ථාවලදී විශේෂයෙන්ම වැරදි ප්‍රවෘත්ති සමාජ මාධ්‍ය හරහා විශේෂයෙන්ම සමාජගත වීමේ අවදානමක් තියෙනවා. ඒ හින්දා ඔබ හැම විටම සූදානම් විය යුතුයි නිසි ප්‍රවෘත්ති කොයි ආකාරයෙන්ද WHO එකෙන් රිලීස් කරන එහෙම නැත්නම් හෙල්ත් මිනිස්ට්‍රි එකෙන් රිලීස් කරන නිවුස් කොයි ආකාරයෙන්ද ඔබ ආයතනයේ ලබා ගන්න කියන එක. තවදුරටත් මෙවැනි තත්ත්වය දීර්ඝ විදියට ඔබ ආයතනයේ තුල බලපෑම් ඇති කරන තත්ත්වයක් උද්ගත වුණොත් යම් අවස්ථාවකදී ඔබ සැලසුම් කළ යුතුයි ඔබගේ ගෙවල් වල සිට සේවය සිදු කළ හැකි පුද්ගලයන් කවුද, අත්‍යවශ්‍ය සේවා සැපීම සඳහා පුද්ගලයන් කොයි කොයි අවස්ථා ස්ථානවලද ස්ථානගත කළ යුත්තේ, ඔවුන්ට අවශ්‍ය පරිසරයේ ඔවුන්ට අවශ්‍ය කරන පරිගණක ඔවුන්ට අවශ්‍ය කරන ලිපිගොනු කොයි ආකාරයෙන්ද ලබා දිය හැක්කේ ආදී කරුණු පිළිබඳ ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුයි. මෙය තවදුරටත් වර්ධනය වීමේ තත්ත්වයක් ඔබ අනුමාන කරනවා නම්. ඒ වගේම තමයි මෙවැනි තත්ත්වයකට මුහුණ දීමට වඩාත් පහසු ක්‍රමවේදය වෙන්නේ ඔබේ ආයතනය තුළ ක්‍රයිසිස් මැනේජ්මන්ට් ටීම් එකක් ඔබගේ ඉහළ කළමනාකාරීත්වයේ දායකත්වයේ සිට ලබාගෙන ක්‍රයිසිස් මැනේජ්මන්ට් කමිටි එකක් පවත්වාගෙන යාම. ඒ වගේම තමයි ක්‍රයිසිස් කෝඩිනේටර් කෙනෙක් ඔබට අවශ්‍ය කරන ඩිෆරන්ට් සයිට්ස් වලින් වෙන්න පුළුවන් පුද්ගලයෙක්ව වෙනම නම් කර තබා ගැනීම. ඔහු හරහා වේගයෙන් එතනින් එහාට සේවක පිරිසට සන්නිවේදනය කිරීම සඳහා ඔබට සැලසුම් සකස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ ආයතනයේ වෘත්තීය සෞඛ්‍ය සහ සුරක්ෂිතතාව සම්බන්ධ කළමනාකරුවෙක් හෝ නිලධාරියෙක් සිටිනවා නම් ඔහු හැම විටම නිසි දැනුම යාවත් කාලීන වූ දැනුම මේ සම්බන්ධ කොයි ආකාරයෙන්ද පවතින්නේ කියන දේ පිළිබඳ නිතර අලුත් දැනුම එකතු කර ගැනීම සිදු කළ යුතුයි. මොකද ලෝකයේ මේ වෙනකොටත් 100%ක් විස්තර දන්නේ නොවල් කොරෝනා වෛරස් එකත් එක්ක අපි කොයි විදිහයකට ගනුදෙනු කළ යුත්තේ කියන එක. ඒ හින්දා එවැනි තත්ත්වවලදී ඔබගේ ලයිව් අප්ඩේට් එක බොහොම වැදගත් සාධකයක් වෙනවා එයිදී ගත යුතු සමහර ක්‍රියාදාමයන් වලට. ඒ වගේම තමයි ආයතනයේ සියලුම සේවකයන්ට තම තමාගේ වෘත්තීමය අවශ්‍යතා අනුව සහ ඔවුන්ගේ වගකීම් ආයතනයේ පවතින තත්ත්වය අනුව ඔවුන්ට බිස්නස් කන්ටිනියුටි ප්ලෑන් එකේ අවශ්‍ය ඔවුන්ට අදාළ කරුණු පිළිබඳ නිසි අවධානය අවබෝධය ඔවුන්ට ලබා දී තිබිය යුතුයි. මොකද එහෙම වුණොත් තමයි වඩාත් ක්‍රමවත්ව මෙහිදී ගත යුතු ක්‍රියාදාමයන් ආයතනයන් මගින් පවත්වා ගත හැකි වන්නේ. මම මෙහිදී බිස්නස් කන්ටිනියුටි ප්ලෑන් එක මූලික අවශ්‍ය කරන සාධක පමණයි සඳහන් කෙරුවේ. මෙතනින් එහාට ගිය දීර්ඝ වශයෙන් තව විවිධ කරුණු ඔබ ආයතනයට පවත්වා ගත හැකි ඔබගේ ක්‍රියාදාමයේ ක්‍රියාවලිය අනුව කොයි ආකාරයෙන්ද සිදුවිය යුත්තේ කියන එක. ඒකට සම්පූර්ණ නිදහස ඔබ ආයතනයට පවතිනවා.
හැබැයි මේ කියන මූලික කරුණු පවත්වා ගැනීම මගින් යම් මෙවැනි හදිසි තත්වයකදී ඔබ ආයතනයේ ක්‍රියාදාමයට ඔබ ආයතනයේ පුද්ගලයන්ට යම් හානියක් වුණොත් එහිදී වඩාත් ක්‍රමවත්ව ඉක්මන් ක්‍රියාත්මක වීම සඳහා තමයි මේ අපිට අත්‍යවශ්‍ය වන්නේ. එම නිසා මෙවැනි මූලික අවශ්‍යතා ඔබ ආයතනය තුළ පවත්වාගෙන යමින් මෙවැනි හදිසි තත්වයක් යම් අවස්ථාවකදී ඔබ ආයතනයට ක්‍රියාදාමයට පුද්ගලින්ට බලපෑමක් ඇති කරන තත්වයක් උද්ගත වුණොත් එහිදී ගත යුතු ක්‍රියාදාමයන් වඩාත් ක්‍රමවත්ව ඉක්මනින් ලබාගෙන එහින් අවම බලපෑමක් ඔබ ආයතනයට සහ පුද්ගලයින්ට සිදුවෙන ආකාරයෙන් පවත්වාගෙන යාමට ඔබට හැකි වේවායි කියමින් මම නිහඬ වෙනවා. ස්තුතියි.